අපි දැන් කතා කරන්නේ නැස්කිනේ ප්‍රසිද්ධ චරිතයක් එක්ක. මේ නංගි දෙරණ ඩ්‍රීම් ස්ටාර් ටොප් 10 තේරිච්ච කෙනෙක්. ඉතින් නංගි සර් අධ්‍යාපනික වශයෙන් සිසුන්ට ටාගට් සල්ට යන ගොඩක් උදව් කරනවා. ඒ වගේම දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ දැක්කා හැමෝටම ලස්සන සින්දු කියන්න පුළුවන්. ඒ වගේ අතිදක්ෂ ගොඩක් කියනවා. ඉගෙනීමට වගේම අනිත් දේවල් එන්නත්. ඒ වගේ එතකොට අනිත් දේවල් වලට දක්ෂ ළමයින්ට සර් දෙන ලැබෙන සපෝට් එක මොන වගේද කියලා. මම ප්‍රභාෂානි. දැනට මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය ලැබනවා. මම සර්ගේ පන්තියට පළවෙනි දවසේ නම් ආපු ළමෙක්. හැබැයි අර කැපී පෙනෙන විදිහටම වැඩ කරපු කෙනෙක් නෙමෙයි. කොහොම වුණත් කොහොම හරි වැඩ කළ සර් සබ්ජෙක්ට් තුනටම ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් කොහොම හරි බලාපොරොත්තු නොවන විදිහට රිසල්ට් එකක් හම්බුණා. ඒ වගේම තමයි අර බාහිර දක්ෂතා පැත්ත කතා කළොත් අපි ඇත්තටම රිසල්ට් ආවට පස්සේ අපේ පන්තියේ ගොඩක් හිටිය බාහිර දක්ෂතා තියෙන ළමයි ස්ටෝන් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ළමයි හිටියා. ඒ සේරම සර් හඳුනගෙන අපේ ලොකු කොන්සර්ට් එකක් තිබ්බ නැති වර්තනේ ගියත්. එතනින් පස්සේ මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 තරගයට ඇප්ලයි කරා. ඉතින් මම ඉතින් එදාසට ඒක මුලින්ම කියද්දි සර් මං අහන්නත් කලින් සර් කිව්වා මම එන්නම් අපි හැමෝම උදව් කරන්න මේ කොහොම හරි කරමු කියලා. ඉතින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගේ මම 10 වෙනියා. අන්තිම 72 ඉඳන් 10 වෙනියා වෙනකම් සර්ුවේ මේ පන්තියෙන් මට හම්බුණ යාළුවෝ ටිකයි මාත් එක්ක يعني අතාරින්න නැතුව දිගටම ඉඳියා. මගේ අම්මා තාත්තා වගේම හයියක් වුණා සර්. ඒ වගේම තමයි මට මේ පන්තියෙන් ලොකු යාළුවෝ ටිකක් හම්බුණා. يعني ඒ ඩ්‍රීම් ස්ටාර් එකේ හැම තැනදීම මගේ පස්සෙන් හිටියේ එයාලා තමයි. ඉතින් මං අද මේ වගේ තැනක ඉන්නවා නම් ඒකට ලොකුම හයිය වුණේ සර්. ඉතින් අපි හැමෝටම සර් ගොඩක් උදව් වුණා මේ හැම දෙයක්ම ඇචීව් කරගන්න. එනහමඩ කටිටි වෙවුතෝලු දෙහි කවලේ තෙන් වමක නමක නුවැටි යනතානේ සෙත් කිරි පෙවෝ සෙලයි පොටුමාලේ අතේ කුණු තුමායයේ තාවක් ඉස්ලකෝනේ.